දහනවන ව්‍යවස්ථා සංශෝධනය ඉදිරියට ඊටම කඩිනමින් පැමිණෙන බවට අපිට දැනගන්න ලැබෙනවා ඉදිරි සති කිහිපය තුළ දහනවන ව්‍යවස්ථා සංශෝධනය සිද්ධ වෙනවා කියලා මේක ඊටම අවධානයෙන් සිටිය යුතු අවස්ථාවක් මොකද දහනවන ව්‍යවස්ථා සංශෝධනය තමයි රටේ ප්‍රජාතන්ත්‍රවාදී කාර්යභාරය එහෙම නැත්නම් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමය ඊටම යහපත් ආකාරයේ දැකපු ව්‍යවස්ථා සංශෝධනය තමයි දහනවන ව්‍යවස්ථා සංශෝධනය කියන්නේ ස්වාධීන කමිෂන් සභාවට ඊටම වටිනවා මේ රටේ මේ තරමින් හරි පැවතුනේ ස්වාධීන කමිෂන් සභාව එක එක අය තම තමන්ට සහතික ලියා ගන්න වෙති මම නිසා මෙහෙම වුණා අරයා නිසා මෙහෙම වුණා කියලා නමුත් මේ රටේ මේ ස්වාධීන කමිෂන් සභාව ටික තිබු නිසා තමයි කොරෝනා වසංගතය වුණත් මැතිවරණය වුණත් ඒ හා සමාන සියලුම දේ වුණත් ආරක්ෂා වෙලා ඒක ඒ ආකාරයෙන් මැඩපවත්වන්නට ඒ සියලු දේවල් සිද්ධ වුණේ මැතිවරණය ඉතාම යහපත් ආකාරයට සිද්ධ කරා කියලා මිනිසුන්ට මතයක් තියෙනවා නම් එහි ගෞරවය ලැබෙන්නට ඕන ස්වාධීන කමිෂන් සභාවලට දහන ව්‍යවස්ථා සංශෝධනය තුල ඇති කරපු මේ ස්වාධීන කමිෂන් සභාව ටික මලගම් යනා කියන්නේ ඕගොල්ලන්ට මේ තත්ත්වයක් එහෙම නැත්නම් රටට මේ තත්ත්වයක් ආපහු බලාපොරොත්තු වෙන්න හම්බ වෙන්නේ නැහැ මැතිවරණ නියමිත කාලයට තියෙන එකක් නැහැ ජනතාව සම්බන්ධයෙන් වෙන මානහිමිකම් කොහෙද කියලා හොයාගන්න හම්බ වෙන එකක් නැහැ මොකද අපිට අපි අද දකිනවා මම උදාහරණයක් කියන්නම් පොලිස් ස්ථානයකට ගිහිල්ලා අපි පැමිණිල්ලක් කරාම ඒ පොලිස් ස්ථානයේ ඒ පැමිණිල්ල සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් වෙන්නේ නැත්නම් අපිට ස්වාධීන කමිෂන් සභාව තිබුණා මේ 19 වෙනි ස්ථා සංශෝධනයත් එක්ක ගිහිල්ලා අපේ සිද්ධ විච්ඡ හානිය සම්බන්ධයෙන් අපිට පැමිණිලි කරන්න. නමුත් මේ 19 වෙනි ස්ථා සංශෝධනේ අයින් වුණාට පස්සේ සිද්ධ වෙන දේ තමයි අපිට ඉන් පස්සේ එහාට ගිහිල්ලා අපිට පැමිණිලි කරන්න අපේ අසාධාරණයට කටයුතු කරන්න තැනක් නැති වෙනවා. එතකොට අපිට සිද්ධ වෙන්නේ මොකක්ද? අර අපිට වෙන පීඩාවන් දරාගෙන සිටින වෙනවා වග කියුතු කෙනෙක් නැහැ. ඒ වගේ විශේෂයෙන් කියන්න ඕන ළමයින් සම්බන්ධයෙන් අපේ රටක ජාතික ආරක්ෂාව කියන දේ ප්‍රධාන තැනක් ගන්න දරුවෝ මේ රටේ. මොකද ජාතික ආරක්ෂාවක් වෙන්න බෑ රටක දරුවන්ගේ ආරක්ෂාව නැත්තම්. ප්‍රාථමික දේ තමයි දරුවා. දැන් මේ වර්තමානයේ අමාත්‍යංශ පත් කරපු අවස්ථාවේ දරුවන් සම්බන්ධයෙන් කාන්තාවන් සම්බන්ධයෙන් මේ රටේ විශාලාකාරයෙන් ලිංගික හිංසනයන්ට පත් වෙන අපයෝජනයන්ට පත් වෙන දරුවන් සහ කාන්තාවන් සිටින රටක ඒ හා සම්බන්ධ අමාත්‍යංශයක්වත් ස්ථාපිත කළා නෑ වෙනම. ඒ නිසා මේවා බොහොම මේ දකින මුල ආරම්භයේ දකින අපි දකින දේවල්. ඒ නිසා මේවා ඉදිරියට නොවෙන්නට ඒවා සම්බන්ධයෙන් හඬනා ගන්නට විවිධාකාර එකක් නෙවෙයි මාන හිමිකම් උල්ලංඝනය කිරීම, බන්ධනාගාර රැඳවියන් සම්බන්ධයෙන් වන අකටයුතුකම්, ඊළඟට මේ සමාජයේ තිබෙන තවත් මාන හිමිකම් උල්ලංඝනය වීම සම්බන්ධයෙන් සහ ප්‍රජාතන්ත්‍ර විරෝධී සිදුවීම් සම්බන්ධයෙන් සියල්ල සම්බන්ධයෙන් जनता नीति कि संविधान अपगे संविधान इतम शक्ति मत इदिरी संबंधे वेड पीरीवल क्रियात्मक करवाकिन एवगेम अभी आराधना वक्रण व्यूर्त आराधना वक्रण मेरटे सीलुम नीति वरुट ओहुंगे वूर्ति अवबोधक ඕගොල්ලෝ කිසිම කෙනෙක් සේවාදායකයන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරු විදියට ලේබල් වෙන්නට එපා. ඕගොල්ලෝ රටේ අධිකරණ නිලධාරීන් කියන එක අමතක කරන්න එපා. ඒ ගෞරවය රැකලා ඒ ගෞරවෙත් ඕගොල්ලෝ ආරක්ෂා කරන අතරෙම අපේ සංවිධානයත් එක්ක ඕගොල්ලන්ට පුළුවන් ඕනෑම දේශපාලන මතයක් දරුවත් ඕනෑම දේශපාලන පක්ෂයක සම්බන්ධල හිටියත් ඔයාලා හැමෝටම පුළුවන් මේ ජනතා නීතිඥ සංවිධානය එකතු වෙලා ඕගොල්ලන්ට ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න.